සුබ දවසක් ඔයාලා හැමෝටම මම අද හිතුවා ඔයාලට ඉතාමත් රසවත් මාස්මෙලොස් පුඩිමක් හදාගන්නේ කොහොමද කියලා දෙන්න මේ පේන්නේ අපි හදාගත්ත මාස්මෙලොස් පුඩිම ඉතාමත් රසවත් ඕන කෙනෙක් කන්න කැමති මෙන්න මේ වගේ තමයි පේන්නේ උගලන්ට පේනව ඇති අපි බලමු මොනවා දෝන වෙන ද්‍රව්‍ය කියලා මෙතන තියෙනවා උණු වතුර කෝප්ප භාගයක් මෙතන ජෙලටින් පුරවපු මේසැහැඳි එකක් තියෙනවා ඒක අපි මේ වගේ දාලා මේක පොඩ්ඩක් පෙඟෙන්න තියලා තියමු අපි පස්සේ තමයි මේක ඩබල් බොයිල් කරලා දිය කරලා ගන්නෙ අපි මේක පැත්තකින් තියලා තියමු මෙතන තියෙනවා බිත්තර සුදු මද තුනක් අපි මුලින්ම මේක හොඳට බීට් කරගන්න ඕනේ සාමාන්‍ය ප්‍රමාණයට වගේ බීට් කරගන්න ඕගලන්ට මම පෙන්නන්නම් මේ වගේ හොඳට බීට් කරගන්න මේ ප්‍රමාණය ඇති ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා සීනි අපිට සීනි ග්‍රෑම් 150ක් ඕන වෙනවා ඒකෙන් කොටසක් මුලින්ම මේ වගේ එකතු කරලා හොඳට බීට් කරගන්න ඕගලන්ට මේ පේනවා වගේ හොඳට බීට් කරගන්න ඊට පස්සේ ආයි සීනි කොටසක් මේ වගේ එකතු කරන්න. ඒ වගේ වරින් වර එකතු කරලා බීට් කරගන්න. මම අන්තිම සීනි ටිකත් එකතු කරා. ඒකත් එකතු කරලා හොඳට මේ පේනවා වගේ බීට් කරගන්න. මම දැන් මේකට එකතු කරනවා වැනිලා තේ හැඳි එකක්. ඒකත් අපි පොඩ්ඩක් බීට් කරගමු. ගොඩාක් ඕන නෑ. පොඩ්ඩක් වැනිලා ටික මික්ස් වෙන්න ඕන හින්දා මේ වගේ පොඩ්ඩක් බීට් කරගන්න. ඔයගලන්ට පැහැදිලි ඇති කියලා මං හිතනවා. මේ තියෙන්නේ අපි හදාගත්ත ජෙලටින් ටික. ඒක අපි ඩබල් බොයිල් කරලා දිය කරගෙන මේ පේනවා වගේ ටිකෙන් ටික එකතු කරලා තමයි අපි මේක බීට් කරගන්න ඕනේ. එකපාර එකතු කරන්න එපා. ටිකෙන් ටික එකතු කරලා මේක හොඳට බීට් කරගන්න. ඔයගලන්ට පැහැදිලි ඇති මේ වගේ මේසැහැන්දක් වගේ එකතු කරලා බීට් කරගෙන නැවතත් ඒ වගේ එකතු කරගන්න. මං අන්තිම ජෙලටින් ටිකත් එකතු කරනවා. මේක ඒ වගේ එකතු කරලා හොඳට මුලින්ම බීට් කරගන්න. මේ තියෙන්නේ අපි හදාගත්ත මිශ්‍රණය අපි දැන් මේක කොටස් දෙකකට වෙන් කරගන්න ඕනේ මේ හදාගත්ත මිශ්‍රණයෙන් මේ වගේ භාජනයකට අපි කොටසක් මුලින්ම අයින් කරගමු ඊට පස්සේ ඔයගලන්ට කැමති වර්ණයක් යොදාගන්න පුළුවන් මම එකතු කරන්නේ රතු පාට අඩුවෙන් තමයි එකතු කරන්නේ රෝස වර්ණය ගන්න ඔයගලන්ට කැමති වර්ණයක් එකතු කරගන්න පුළුවන් හැබැයි මේකට ගොඩාක් අද පාට එකතු කරන්න එපා ලා පාට ආවම ලස්සනයි මේකට එකතු කරගන්නවා කොළ පාට ඒකත් අඩු පාටින් තමා එකතු කරගන්නේ. ඔයගලන්ට පැහැදිලි ඇති. ගොඩක් ලස්සනයි ලාපාට එකතු වුණාම. මේ වගේ බටර් ගාගත්ත තැටියට මම මුලින්ම හදාගත්ත එක් කොටසක් මේ වගේ එකතු කරගන්නවා. ඊට පස්සේ මේ වගේ හොඳට තුනී කරගන්න. තුනී කරගත්ත එකට අපිට පුළුවන් මෙතන තියෙනවා බැදගත්ත කජු ඒ වගේම මිදි. මේ වගේ එකතු කරගන්න උගන්න මේකට අන්නාසි කැබලි කපලා වුණත් එකතු කරගන්න පුළුවන් තවත් රස වැඩි එතකොට මේ වගේ හොඳට එකතු කරගන්න මිදි කජු අන්නාසි කැමති නම් අන්නාසි මේ වගේ එකතු කරගන්න මම මේක ඉක්මනින් සෙට් කරගන්න ඕන නිසා සීතකරණයේ උඩ කොටසට දාලා විනාඩි 10ක් වගේ තියලා මේක ගන්නවා විනාඩි 10ක් ෆීස් එකේ තියලා ගත්තට පස්සේ තමයි මේ අපිට පුළුවන් අනිත් කොටස මේ වගේ එකතු කරගන්න. ඒකත් කලින් වගේම එකතු කරගෙන උඩට තුනී කරගන්න. ඊට පස්සේ පුළුවන් ඕගලන්ට කජු, මිදි, කලින් කිව්වා වගේම අන්නාසි එකතු කරගන්න. ඇත්තටම අන්නාසි එකතු වුනහම ගොඩාක් රසයි. නමුත් මට අන්නාසි එකතු කරගන්න බැරි වුණා. පුදුම රසක් තියෙන්නේ මේකට අන්නාසිත් එකතු වුනහම. ඉතින් මේ වගේ ඕගොල්ලන්ට කජු මිදි වැඩිපුර එකතු කරලා ලස්සනට හදාගන්න පුළුවන් ඕගොල්ලන්ට පැහැදිලි ඇති මේ තියෙන්නේ අපි හදාගත්ත එක අපි දැන් මේක අඩුම පැය දෙකක්වත් සීතකරණේ දාලා තියමු මේ තියෙන්නේ අපි හොඳින් සෙට් කරගත්ත අපේ මාස්මෙලොස් පුඩින් එක අපි දැන් මේක අනිත් පැත්ත හරවගෙන බලමු මේ වගේ ඔබලට මම පෙන්නන්නම් මෙන්න මේ වගේ තමයි තියෙන්නේ ඇලෙන්නේ මොනවත් නැහැ මේ ප්‍රමාණය අරන් හදපුවාම ඔයගලන්ට හරියටම හදා ගන්න පුළුවන් අපි දැන් මේක කෑලි කපලා බලමු කොහොමද කියලා ඉතාමත් රසවත් මාස්මෙලොස් පුඩිමක් තමයි මේ මෙන්න මේ වගේ තමයි තියෙන්නේ ඔයගන්න පේනව ඇති මේක ඇලවෙන්නේ මොනවත් නැහැ ඉතින් ඔයාලටත් gedri ඉන්න වෙලාවේ හදලා බලන්න පුළුවන් අපි මේ වගේ පිඟානකට තියාගමු
ඔයගලන්ට දැන් හොඳටම හලා ගන්න පුළුවන්. හරිම රසයි, ඒ වගේම හරිම ලස්සනයි. ඉතින් ඔයාලත් මේ වගේ හදලා බලන්න, ගෙදර ඉන්න හැමෝම එක්ක කෙටි කාලෙකින් හදා ගන්න පුළුවන්. එච්චර කාලයක් යන්නේත් නැහැ. සුළු අමුද්‍රව්‍ය ප්‍රමාණයයි ඕන වෙන්නේ. ඉතින් මේ වගේම රසබර වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙන සමු ගන්නවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.